කියපු විදිහටම මම මෙයාට girlfriend කෙනෙක් නේ දැන් මෙන් ගොතන්නේ එතකොට දැන් මේ ඔළුව කොටස තමයි මම ගොතන්න යන්නේ මේ තියෙන ඔළුව කොටස දැන් මම සුදු පාටනේ ගත්තේ කකුල් වලට මේ තියෙන්නේ මම දැන් ගොතන එකේ සුදු පාට aran තියෙන්නේ ගවුමට තමයි රතු පාට aran තියෙන්නේ මම එකට mix කරනවා ash color එක කන් වලටයි මූණටයි තමයි ash color ගත්තේ ඒ වර්ණය තමයි ඒකෙන් තමයි දැන් අපි පටන් ගන්න ඔළුව මෙතන ඉඳන් තමයි ගොතාගෙන ඉන්නේ ගොතාගෙන එනකොට මෙන්න මේ ටික අපි නූල් ගැටක ගහ නූල එකතු කර කර තමයි මේ කොටස ගොතාගන්නේ එහෙනම් අපි බලමු දැන් ඔළුව කොටස කොහමද ගොතන්නේ කියලා ඕගොල්ලෝ මම කියපු විදිහටම ඕගොල්ලෝ ගන්න පාට කකුලට ගන්න පාටින් ඔළුවේ මුල කොටස ගොතන්න පටන් ගන්න එහෙනම් මැජික් රින් එකෙන් තමයි මේකත් පටන් ගන්නෙ. ඔගොල්ලෝ මතක තියාගන්න තවත් කාරණයක් තමයි අපි ගන්න ගෙතුම් කට්ටයි වූල් එකයි එකම සයිස් වෙන්න ඕන. ඒ කියන්නේ ඇඟ කොටස ගොතපු විදිහටම තමයි ඒකෙන්ම තමයි ගන්න ඕන. දැන් මැජික් රින් එක ඇතුලෙන් අපි සිංගල් ක්‍රොෂේ 8ක් ගොතාගෙන යමු. දෙවෙනි වටය සිංගල් ක්‍රොෂේ පළවෙනි වටේ 8ක් ගොතාගෙන ගියා. ස්ටිච් මාක් එක තියාගෙන දෙවෙනි වටේ එකට දෙක ගානේ අපි මේ වටේ ඉවර වෙනකොට 16ක් ගොතාගමු. එකට දෙක ගානේ. මේකටම තව එකක් ගොතනවා. ඊළඟ එකටත් දෙකක් ගොතනවා. මේ විදිහට මේ වටේ ගොතාගෙන යමු. ගොතලා ඉවර වෙනකොට ඕගලන්ට 16ක් එන්නවා. දැන් තුන්වෙනි වටේ යන්නේ. තුන්වෙනි වටේදී අපි සිංගල් ක්‍රොෂේ එකයි ඉන්ක්‍රීස් එකයි. ගොතර ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 24ක් එන්නවන සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ එකේ දෙකක් ගොතනවා ඉන්ක්‍රීස් එකක් ඒ විදිහට අපි මේ වටේ ගොතාගෙන යමු මේ තුන්වෙනි වටේ 1යි 2යි 1යි 2යි අපි 4 වෙනි වටේ යන්නේ 4 වෙනි වටේදී එකකට එක ගානේ අපි 24ක් ගොතාගෙන යමු එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ එකකට එක ගානේ ඒ වටේ ඉවර වෙනකොට 24ක් එන්න ඕනේ 2යි 5 වෙනි වටේ යන්නේ 5 වෙනි වටේදී අපි ඉන්ක්‍රීස් සිංගල් ක්‍රොෂේ 2යි ඉන්ක්‍රීස් 1යි 1යි 2යි ඊළඟට ඉන්ක්‍රීස් එකක් ඒ කියන්නේ 1ේ 2ක් ගොතනවා නැවතත් දෙකක් ගොතනවා සිංගල් ක්‍රොෂේ 1යි 2යි නැවතත් ඉන්ක්‍රීස් එකක් ඊළඟ එකේ මේ විදිහට මේ වටේ අපි ගොතාගෙන යමු ගොතලා ඉවර වෙනකොට ඕගලන්ට ඔක්කොම 32ක් එන්න ඕන මේ වටේ ඉවර වෙනකොට මේ 5 වෙනි වටේ යන්නේ අපි 6 වෙනි වටේ 7 වෙනි වටේ එකකට එක ගානේ ගොතාගෙන යමු සිංගල් ක්‍රොෂේ එතකොට එක වටයක් ඉවර වෙනකොට 32ක් එන්න ඕන වට දෙකක් ඒ විදිහට අපි ගොතාගෙන යමු ගණන් කර කර ගොතන්න වරදුනොත් ආය හදන්න පුළුවන් නැත්තම් ඔයගලන්ට දිගින් දිගටම වරද්ද වරද්ද ගියොත් එහෙම ඒ හැඩේ ඉන එකක් නැහැ ඒක නිසා ගණන් කර කර සිහියෙන් ගොතන්න දැන් අපි 8 වෙනි වටේ යන්නේ 8 වෙනි වටේදී අපි ස්ටිච් මාක් එක තියාගෙන සිංගල් ක්‍රොෂේ 3ක් ගොතනවා ඉන්ක්‍රීස් එකක් 1යි 2යි 3යි දැන් ඉන්ක්‍රීස් එකක් යන්නේ ඒ කියන්නේ 1ේ 2ක් ගොතනවා එතනම මේ විදිහට අපි මේ වටේම ගොතාගෙන යමු සිංගල් ක්‍රොෂේ 3යි ඉන්ක්‍රීස් 1යි මේ වටේ ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 40ක් එන්න ඕන මේ 8 වෙනි වටේ යන්නේ දැන් 8 වෙනි වටේ ඉවර කරා දැන් 9 වෙනි වටේ තියෙන 9 වෙනි වටේදී අපි එකකට එක ගානේ සිංගල් ක්‍රොෂේ ගොතාගෙන යමු මේ වටේ ඉවර වෙනකොටත් 40ක් එන්න ඕන මගේ නූල් ඉවර වුණා මම වෙන නූලක් සම්බන්ධ කරගත්තා දැන් 10 වෙනි වටේ යන්නේ 10 වෙනි වටේදී අපි පාට එකතු කර කර තමයි ගොතන්නේ ඒ කියන්නේ දැන් මේ ඔළුව කොටසේ අපි පාට දෙකකින් තමයි යන්නේ මුලින්ම 10 වෙනි වටේ අපි ස්ටිච් මාක් එක තියාගෙන සිංගල් ක්‍රොෂේ 6ක් ගොතනවා 1යි
දෙකයි තුනයි හතරයි පහයි හයවෙනි එකේදී අපි මේ විදිහට ගෙතුම් කට්ට දාලා මේ විදිහට loops දෙකක් මේකේ තියලා අපි අනිත් පාටින් නූල කැට ගහ ගන්නවා මම ගන්න ඇෂ් කලර් එක මම මේ විදිහට නූල කැට ගහ ගන්නවා ඕගොල්ලන්ට නූල් කැට ගහ ගහ පාට මාරු කර කර තමයි මේක පුතන්න ඕනේ කොටසක් යනකම් වට කීපයක් දැන් මේ අපි ගැට ගහගත්ත නූලෙන් තමයි ඊළඟ පහ. දැන් හයක් වුණා මෙතන. 1 2 3 4 5 6යි. දැන් ඊළඟ පහ අපි ගැට ගොතන්නේ මේ පාටින්. 1 2 3 4යි පස්වෙනි එකේදී අර කලින් වගේම අපි මේ විදියට loops දෙක තියාගෙන ඊළඟ එක ගැට ගහ ගන්නවා අර පාටෙම මුලින් පටන් ගත්ත පාටින්ම ඔගලන් දැන් පහක් මෙතන ගෙතිලා තිනවා 1 2 3 4 5 දැන් නැවතත් අර පාටින් සුදු පාටින් සිංගල් ක්‍රොෂේ හතක් ගොතනවා 1 6 වෙනි එකේදී අපි සම්පූර්ණයෙන් ගොතන්නේ නැහැ ඔන්න බලන්න 2 3 4 5 හත්වෙනි එක හතක් ගොතන්න ඕන හත්වෙනි එකේදී මේ විදිහට loops දෙක තියලා අපි ඊළඟ පාට ගැට ගහ ගන්නවා සුදු පාට නූල කපා ගමු දැන් මෙතන ඔයගලන්ට පැහැදිලි ඇති හතක් තියෙනවා 1 2 3 4 5 6 7යි දැන් ඊළඟ එකේදී අපි මේ පාටින් පහක් ගොතනවා ඊළඟ එකේ ඉඳන් පහක් 1 2 3 4 පස්වෙනි එකේදී අපි නැවතත් මේ විදිහට තියලා නූල කප් ගැට ගහ ගන්නවා. ඕගොල්ලෝ මේක සිහි කල්පනාවෙන් ගොතන්න ඕන නැත්නම් රටාව වෙනස් වෙනවා. දැන් බලන්න 1 2 3 4 5ක් තියෙනවා. දැන් ඉතුරු ඒවා සුදු පාටින් ගොතාගෙන යනවා. ඒ කියන්නේ 17ක් එන්න ඕනේ ගොතලා ඉවර වෙනකොට. දැන් මේ දිගටම ස්ටිච් මාර්ක් එක ළඟට යනකම්ම මෙතනට වෙනකම් අපි මේ රටාව ගොතාගෙන යමු සිංගල් ක්‍රොෂේ මේ පාටි. ඔක්කොම ගොතලා ඉවරනකොට ඔයගලන්ට 40ක් එන්න ඕන. මේකේ කීයක්වත් ඉන්ක්‍රීස් තිබෙන්නේ නැහැ. මෙන්න මේ කොටස තමයි මේ අපි ගොතාගෙන යන්නේ. ඕගොල්ලෝ වැරදුනොත් එහෙම මේ ගානට ලස්සනට මේක එන්නේ නැහැ. ඒක නිසා හරියට ගණන් කර කර සිහියෙන් ගොතන්න ඕන ගැට ගහනකොටත් ඒ විදිහට නූල් ගැට ගහ ගහ ගොතන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ. මේ රටාව එහෙම එහෙ වුණොත් කැත වෙනවා. ඒක නිසා
හරියට ගණන් කර කර ගොතන්න ඕන සිහියෙන් ගොතන්න ඕන දැන් අපි 11 වෙනි වටේ යන්නේ ස්ටිච් මාක් එක තියාගන්න මුලින්ම අපි මුල් පාටින් අපි මේ ප්‍රධාන පාටින් අපි ගොතා ගන්නවා සිංගල් ක්‍රොෂේ පහක් එකයි දෙකයි තුනයි හතරයි ඔන්න පස්වෙනි එකේදී අපි loops දෙකක් තියලා මූල ගැට ගහගන්නවා අපි හතක් ගොතනවා මේ පහයි දැන් පහයි 1 2 3 4 5 සුදු පාටින් මම ගත්තේ සුදු පාට ප්‍රධාන පාට දැන් ඊළඟට මේ පාටින් හතක් ඊළඟ එකේ 1 හත්වෙනි එකේදී අපි මුල් ගැට ගහනවා මුල ගැට ගහලා අපි මේ සාමාන්‍ය පාටෙන් පහක් ගොතනවා 1 මේ අර පරණ පාටමයි මෙතන හතක් තියෙනුනේ 1 2 3 4 5 6 7 දැන් ඔන්න සාමාන්‍ය පාටින් අපි පහක් ගොතනවා 1 දෙකයි තුනයි හතරයි ඔන්න පස්වෙනි එකේදී නැවතත් නූල ගැට ගහ ගන්නවා ඔන්න දැන් අන්තිම එක මේ පස්වෙනි එක සුදු පාටින් අපි ගොතන ඊළඟට දැන් ගැට ගහගත්ත පාටින් අපි හතක් ගොතනවා නැවතත් 1 2 3 4 5 6 7 එකේදී නූල ගැට ගන්නවා ඔන්න 7 එක දැන් අනිත් පාටේ නූල ගැට ගන්නවා අපි 17ක් ගොතනවා එක දිගට මෙතනට වෙනකන් 17ක් ඔක්කොම ගොතලා ඉවරනකොට මේකෙත් 40ක් එන්න ඕන. දැන් අපි 12 වෙනි වටේ යන්නේ 12 වෙනි වටේදී මුලින් අපි 4ක් ගොතනවා සාමාන්‍ය පාටින් 1 2 3 හතර වෙනි එක අපි පාටට ගහනවා දැන් අනිත් පාටින් යන්නේ මුලින්ම අපි ඉන්ක්‍රීස් එකක් ඊළඟ එකේදී ගොතනවා මේ කියන්නේ එකේ දෙකක් ගොතනවා ඊළඟට සිංගල් ක්‍රොෂේ ඊළඟ හතර එකට එක ගානේ ගොතනවා හතරක් දෙකයි තුනයි හතරයි දැන් නැවතත් ඉන්ක්‍රීස් එකක් ඊළඟ එකේ ඒ කියන්නේ කේ දෙකක් ගොතනවා දැන් සිංගල් ක්‍රොෂේ තුනක් ගොතනවා ඊළඟ තුනේ එකට එක ගානේ තුනක් තුන්වෙනි එකේදී අපි පාට මාරු කරනවා සුදු පාටින් ගන්නවා සාමාන්‍ය පාටින් අපි ගොතනවා ඕගොල්ලෝ මේ නූල ගැට ගහගත්ත ගමන් අනිත් නූල කපන්න එපා එතකොට ගැලවෙන්න පුළුවන් දැන් සුදු පාටින් අපි ගොතන්නේ
single crochet එකක් ගොතනවා ඊළඟ එකේ increase එකක් ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා නැවතත් single crochet එකක් ගොතනවා මේකෙදි පාට මාරු කරනවා අපි ඊළඟ එකට දැන් අපි ගැට ගහපු පාටින් ගොතන්නේ මුලින්ම single crochet තුනක් ගොතනවා එකයි දෙකයි තුනයි ඊළඟට increase එකක් ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා then single crochet හතරක් ගොතනවා එකට එක ගානේ එකයි දෙකයි තුනයි හතරයි ඊළඟ එකේ increase එකක් යන්නේ ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා දෙවෙනි එකේදී අපි නූල ගැට ගහගමු සාමාන්‍ය පාටට දැන් අපි ඊළඟ හතර single crochet හතරක් ගොතනවා එකයි දෙකයි තුනයි හතරයි increase එකක් යනවා ඊළඟ එකේ ඒ කියන්නේ එකේ දෙකක් ගොතනවා මේ විදිහට තව දෙපාරක් ගොතනවා ඒ කියන්නේ හතරක් ගොතලා increase එකක් යනවා තුනයි හතරයි ඊළඟ එකේ increase එකක් එකේ දෙකක් ගොතනවා නැවතත් හතරක් ගොතලා increase එකක් කයි ඔක්කොම ගොතලා ඉවරනකොට ඔයාලන්ට 48ක් එන්න ඕන. දැන් 13 වෙනි වටේ යන්නේ. 13 වෙනි වටේදී අපි මුල්ම තුනේ එකට එක ගානේ ගොතාගෙන යනවා සාමාන්‍ය පාටින්. 1 2 3 වෙනි එකේදී නූල ගැට ගහනවා අපි. අපි 13ක් ගොතනවා මේ පාටින්. පළවෙනි එක මේක සුදු පාටට අයිති වෙන්නේ දැන් මේ ඊළඟ එකේ නම් 13ක් 1 13 වෙනි එකේදී නූල ගැට ගහනවා දැන් සාමාන්‍ය පාටින් දෙකක් ගොතනවා 1 2 දෙවෙනි එකේදී නූල ගැට ගහනවා නැවතත් අනිත් පාටින් අපි 13ක් ගොතනවා මේ පාටින් අපි 13ක් ගොතාගෙන යමු දෙකයි මේ විදිහට 13ක් ගොතාගෙන යනවා දැන් මම 13ක් ගොතාගෙන නූලත් ගැට ගහගත්තා මේ 13 වෙනි එක දැන් ඊළඟ 17ක් තියෙන්න ඕන ඒ 17 එකට එක ගානේ අපි ගොතාගෙන යනවා සාමාන්‍ය පාටින් ගොතලා ඉවරනකොට මේ වටේ තෝගලන්ට 48ක් එන්න ඕනේ අපි ඉන්ක්‍රීස් මුකුත් කරේ නැහැ ඒ නිසා වැඩි වෙන්නේ 48ක් තියෙන්න ඕන මේ 13 වෙනි වටේ යන්නේ දැන් අපි 14 වෙනි වටේ යන්නේ 14 වෙනි වටේ ඉඳන් 17 වෙනි වටේ වෙනකන් අපි එක විදිහට තමයි ගොතන්නේ එකම විදිහට මුලින්ම මේ සාමාන්‍ය පාටින් අපි single crochet 3ක් ගොතා ගන්නවා stitch mark එක මතක ඇතුළේ තියාගන්න 2 ඊළඟ එකේදී නූල ගැට ගහනවා මේ 3
නූල ගැට ගහගත්තා තුන්වෙනි එක ගොතනවා දැන් මේ ගැට ගහගත්ත පාටින් අපි 28ක් ගොතනවා එක දිගට 28ක් ගොතනවා ඊළඟ එකේ නම් ඉන්ක්‍රීස් මුකුත් නැහැ ගණන් කර කර ගොතන්න 1යි 2යි මේ විදිහට 28ක් අපි ගොතාගෙන යමු මේ පාටින් එකට එක ගානේ 28ක් ගොතාගෙන ඉන්නවා 28 වෙනි එක ගොතන්න කලින් අපි නූලේ පාට මාරු කරමු. ඔන්න මම දැන් 28ක් ගොතාගෙන ආවා. ඕගලන්ට පේනවා ඇති මෙතන ඉඳන් ගානට 28 එන්නේ මෙන්න මෙතනට. මේ මම මේ නූල ඊළඟ එකට ගැට ගහන්න ඕන. මෙතනට තමයි එන්නේ. අපි දැන් නූල ගැට ගහගමු සාමාන්‍ය පාටට. අපි එකෙන් ඊට පස්සේ 17ක් ගොතනවා. මම දැන් නූල ගැට ගහගත්තා. දැන් 17ක් අපි ගොතාගෙන යමු. 1යි 2යි 3යි මේ විදිහට 17ක් ගොතාගෙන යන්න ඕන. ගොතරේනකොට ඔයාලන්ට මේකෙත් 48ක් එනවා. අපි මේ විදිහට ඊළඟ වට තුනෙත් ගොතාගෙන යමු. ඒ කියන්නේ මේ 14 වෙනි වටේ යන්නේ 17 වෙනි වටේ වෙනකම් මේ රටාව ගොතාගෙන යමු. කොම 48ක් එන්නවනේ අන්තිමට 17ක් වෙතින්න ඕන. දැන් 18 වෙනි වටේ යන්නේ 18 වෙනි වටේදී අපි දැන් ඩික්‍රීස් කරගෙන යන්න ඕන. මුලින්ම මෙන්න මේ normal parting අපි 3ක් ගොතනවා. මේ විදිහට 3 වෙනි එකේදී අපි නූල ගැට ගහනවා. මම දැන් නූල ගැට ගහගත්තා. සුදු parting 3ක් තියෙනවා. දැන් අපි මේ පාටින් තමයි ගොතන්නේ මුලින්ම අපි මුල්ම එකේ සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා ඊළඟට ඩික්‍රීස් එකක් ගොතන්නේ ඒ කියන්නේ දෙකක් එකට ගොතනවා මේ විදිහට දැන් හොඳට බලාගන්න ඊළඟට අපි සිංගල් ක්‍රොෂේ හතරක් ගොතනවා ඊළඟ හතරේ 1යි 2යි 3යි 4යි ඩික්‍රීස් එකක් යනවා ඊළඟට ඒ කියන්නේ දෙකක් එකට ගොතනවා මේ රටාව අපි තව තුන් පාරක් කරනවා දැන් එක පාරක් කරා මේ පළවෙනි එක ඒ වගේ තව තුන් පාරක් ඒ විදිහට ගොතනවා හතරක් ගොතනවා ඩික්‍රීස් එකක් හතරක් ගොතනවා ඩික්‍රීස් එකක් ඒ විදිහට යන්නේ ඔක්කොම මේකත් එක්ක හතර පාරක් අපි මේ රටාව ගොතාගෙන යමු ඔයගලන්ට හරියට ගොතාගෙන ආවනම් තව එකක් ඉතුරු වෙනවා ඒකේ අපි නෑ එක සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා මෙතනදී අපි නූල ගැට ගහගමු සාමාන්‍ය පාටින් දැන් සාමාන්‍ය පාටින් නූල ගැට ගහගත්තා මේ අන්තිම එක මේ විදිහට ගොතනවා දැන් අපි සුදු පාටින් ගොතන්නේ සුදු පාටින් සිංගල් ක්‍රොෂේ මුලින්ම තුනක් ගොතනවා 1යි 2යි 3යි ඊළඟ එකේ ඩික්‍රීස් එකක් යනවා දැන් සිංගල් ක්‍රොෂේ 4යි ඩික්‍රීස් 1යි මේ රටාව අපි ගොතාගෙන යමු දෙපාරක් සිංගල් ක්‍රොෂේ එකට එක ගානේ හතරක් ගොතලා ඩික්‍රීස් එකක් ගොතනවා නැවතත් හතරක් ගොතලා ඩික්‍රීස් එකක් ගොතනවා ඒ විදිහට අපි දෙපාරක් ගොතන්න ඕන ගොතලා ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම එන්න ඕන 40ක් ඔන්න මේ වටේ ඉවර වෙනකොට ඔයගලන්ට අන්තිම ඩික්‍රීස් එකක් එන්නේ මෙන්න මේ විදිහට දැන් 19 වෙනි වටේ යන්නේ මුලින්ම සාමාන්‍ය පාටින් අපි ස්ටිච් මාක් එක තියාගෙන 3ක් ගොතනවා 1යි 2යි 3 වෙනි එකේදී අපි නූල ගැට ගහ ගන්නවා දැන් 3ක් ගෙතුවා සුදු පාටින් අපි දැන් ඊළඟට පටන් ගන්නකොටම අපි ඩික්‍රීස් එකක් යනවා අලුත් පාටින් ඩික්‍රීස් එකක් කියන්නේ දෙකක් එකට ගොතනවා මේ විදිහට දෙකක් එකට ගොතලා ඊළඟට සිංගල් ක්‍රොෂේ 3යි ඩික්‍රීස් 1යි මේ විදිහට හතර පාරක් අපි ගොතාගෙන යනවා සිංගල් ක්‍රොෂේ 1යි 2යි 3යි ඩික්‍රීස් 1යි
ඊළඟ එකේ decrease එකක් මේ විදිහට අපි හතර පාරක් ගොතාගෙන යමු මේ පළවෙනි පාර තව තුන් පාරක් ඒ විදිහට ගොතාගෙන යමු 3 decrease එකයි 3 decrease එකයි 3 decrease එකයි හරියට ගෙතුවා නම් මෙතනදී එකක් ඉතුරු වෙනවා මං කිව්වේ හතර අපි හරියට ගෙතුවා නම් මෙතනදී එකක් ඉතුරු වෙනවා මෙතනදී අපි නූල ගැට ගහගමු මේ අන්තිම එක මේ පාටින් ගොතන මේ වටේ දැන් අපි නූල ගැට ගහගමු නූල ගැට ගහගත්තා දැන් අපි සුදු පාටින් ගොතන්නේ මම මේ නූල කපන්නේ ගොතාගෙන ගියාට පස්සේ නැත්තම් ගැලවෙනවා ඒකයි මම ඒක ඉතුරු කරලා තියන්නේ දැන් අපි ඊළඟට මේ පාටින් සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා මුලින්ම 1 2 ඊළඟට ඩිග්‍රීස් එකක් ගොතනවා 2 එකක් ගොතනවා දැන් ඊළඟට අපි සිංගල් ක්‍රොෂේ 3 ඩිග්‍රීස් එකයි මේ රටාව අපි දෙපාරක් ගොතාගෙන යනවා සිංගල් ක්‍රොෂේ 3 ඊළඟ එකේ ඩිග්‍රීස් එක මේ විදිහට තව පාරක් අපි ගොතන්න ඕන 1 2 3 ඩිග්‍රීස් එකක් අන්තිමට ඔගොල්ලන් හරියට ගෙතුවා නම් අන්තිම එක ඩිග්‍රීස් එකක් එන්නේ මේ වටේ ගොතတဲ့ වෙනකොට ඔගොල්ලන්ට ඔක්කොම 32ක් එන්න ඕන දැන් 20 වෙනි වටේ යන්නේ 20 වෙනි වටේදී අපි සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා මේ විදිහට මෙතන ඊළඟ එකේ අපි ඩිග්‍රීස් එකක් යන්නේ මෙන්න මේ විදිහට දැන් අපි මෙතන නූල කපා ගමු නූල කපා ගමු කියන්නේ නූලට අනිත් පාට ගැට ගහගමු මම දැන් නූල ගැට ගහගත්තා ඒ අලුත් නූලෙන් මම මේ තුනෙන්ම එකකට ගන්නවා එතකොට මෙතන එකක් විදිහට ගත්තේ දැන් අපි අලුත් පාටින් සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා මුලින්ම 1 2 ඊළඟට ඩිග්‍රීස් එකක් යන්නේ ඒ විදිහට හතර පාරක් අපි ගොතාගෙන යමු දෙකක් ගොතනවා ඩිග්‍රීස් එකක් දෙකක් ගොතනවා ඩිග්‍රීස් එකක් ඒ විදිහට අපි හතර පාරක් ගොතාගෙන යමු මම දැන් මේ දෙවෙනි පාර ගොතන්නේ ඔගොල්ල හරියට ගෙතුවා නම් මෙතන තව එකක් ඉතුරු වෙනවා ඒකේ සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා මෙතන සම්පූර්ණයෙන් ගොතන්න කලින් අපි මේ නූල ගැට ගහගමු ඕගොල්ලන්ට නූල ගැට ගහ ගන්න නැතුව කෙලින් මුලත් ගොතන්න පුළුවන් මම මේ මුල ඉඳන් කිසි දෙයක් දන්නේ නැති අයත් ඉන්න නිසා ඒගොල්ලන්ට ලේසි වෙන විදිහට තමයි මේ නූල ගැට ගහගෙන ගොතන්න කියලා දෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට ගැලවෙන්න බලනවා දැන් අපි පුරුදු පාටින් ගොතමු සුදු පාටින් දැන් නෝමල් පාටින් අපි මුලින්ම සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා ඊළඟට ඩිග්‍රීස් එකක් ගොතනවා ඊළඟට සිංගල් ක්‍රොෂේ දෙකයි ඩිග්‍රීස් එකයි ඒ විදිහට දෙපාරක් ගොතන්න ඕන සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා ඩිග්‍රීස් එකක් නැවතත් සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතනවා 1 2 අන්තිම එකේ ඩිග්‍රීස් එකක් ගොතලා ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම මේකේ 24ක් එන්න ඕන අපි මේ ගෙතුවේ 20 වෙනි වටය අපි දැන් බලමු 21 වෙනි වටය ස්ටිච් මාක් එක තියාගමු සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා මේ 21 වෙනි වටය සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා ඩිග්‍රීස් එකක් යන්නේ ඊළඟ එකේ ඩිග්‍රීස් එකක් අපි මෙතනදී නූල ගැට ගහගමු ඔන්න ඩිග්‍රීස් එක යන්නේ ඊළඟට අලුත් පාටින් අපි ගොතන්නේ අලුත් පාටින් අපි සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා ඩිග්‍රීස් එකක් සිංගල් ක්‍රොෂේ එකක් ගොතනවා ඩිග්‍රීස් එකක් ඒ විදිහට හතර පාරක් ගොතන්න ඕන 1 ඩිග්‍රීස් එකයි
එකයි ඩිග්‍රීස් එකයි ඔන්න අන්තිමට එකක් ඉතුරු වෙනවා අපි ඒකේ එකක් ගොතනවා නූල ගැට ගහගමු ඔන්න දැන් නූල ගැට ගහගත්තා මේ අන්තිම එක ඊළඟ එකේදී අපි ඩිග්‍රීස් එකකින් පටන් ගන්නේ මේ පාට Decrease a kite. Ilangata single crochet a kite. Decrease a kite. The para kotanawa. Then single crochet kaketua. Then decrease a kak. Navata single crochet a kakotanawa. Antimeke decrease a kak. ඔන්න දැන් අපි 21 වෙනි වටේ ඉවර කරා. ගොතල ඉවර වෙනකොට ඔයගලන්ට 16ක් එන්න ඕන. දැන් අපි මේකේ පැඩින් පුරව ගමු. මේක ටිකක් ගැලවෙන්නේ නැති වෙන්න මෙහෙම ඇදලා. අපි දැන් මේකට පැඩින් පුරව ගමු. ස්ටිච් මාක එක. දැන් ඕන ඔයගලන්ට අයින් කරන්නත් පුළුවන්. මේ නූල කපා ගන්න. අපි දැන් මේකේ පැඩින් පුරව ගමු. නූල කපා ගන්න කිව්වේ මම මේ පාටේ තියෙන නූල මේක තව තියන්න ඕන තව එක වටයක් තියෙනවා අපිට ගොතන්න පැඩින් පුරවල ඉවර වෙලා අපි ඒ වටේ ගොතා ගමු හැමදාම කියනවා වගේ අපි පුරව ගන්නකොට තමයි ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන මම මේ නූල ඊළඟ වටේ ගොතන්න තියෙන නූල ටිකක් දිගට ඇදගත්ත ගැලවෙන්නේ නැති වෙන විදියට මේ විදියට ඇදගෙන මේ වූල් අපි මේ පැඩින් අපි දාගෙන මුලින්ම මේ උඩ ටික පුරව ගන්න ඕන හැඩය එන විදියට මේ විදියට දාලා මෙහෙම ඇඟිලි දෙකෙන් මේ වටේට මේව ඔක්කොම තල්ලු කරන්න ඕන එතකොට මේ මැද ඉඩ තියෙන තැන් වලට ඔක්කොම මැද ටික හිස් වෙලා වටේට හිඩැස් තියෙන තැන් වලට මේ පැඩින් ඔක්කොම යනවා මොකද ගොඩක් පිරවා පුරවන්න ඕන නැත්තම් මේක පොඩි අය සෙල්ලම් කරනකොට ඇකිලෙන බලනවා ගොඩක් අඩුවෙන් තිබ්බොත් පැරින් එහෙම වුණොත් මේක හැඩෙත් යනවා ඒක නිසා ගොඩක් පුරවන්න මේ විදිහට ටික ටික දදා අතින් හද හද මේ විදිහට මේ මූණ කොටස එන විදිහට හැඩේ ලස්සනට ඔළුව කොටස මේ විදිහට රවුමට අපි ඇකිලිලා තියෙන තැන් අතින් හද හද මේ විදිහට අපි පුරවමු මේ අමිගුරුමි වල තියෙන විශේෂ රහස තමයි ලස්සනට පුරවන්න ඕන එහෙම නැත්නම් කොච්චර අපි ලස්සනට ගෙතුවත් ඒකේ ලස්සන එන්නේ නැහැ මේ හැඩේ එන විදිහට රවුම් හැඩයක් නම් ඔළුවේ කොටස දික් හැඩයක් නම් ඒ විදිහට ඒක ලස්සනට පුරවන්න ඕනේ එක පැත්තක් ඇකිලිලා අනිත් පැත්ත වෙන විදිහකට තිබ්බොත් ඒකේ වෙනස පේනවා ඒක නිසා හැම තිස්සෙම හැම පැත්තම ඔයගොල්ලෝ බලන්න දැන් මගේ මේ හරියේ ඉඩ තියෙනවා තව මට මේ හරියට තව පැඩින් පුරවන්න පුළුවන් ඒ විදිහට බල බල මේකේ හැඩේ කොහොමද කියලා බල බල මේ දැන් මේ හරියේ මගේ තව පිරවෙන්න ඕන ඒ විදිහට බල බල ඒවා ඇඟිල්ලෙන් ඒ හරියට තද කර කර අපි මේක ගොතම් පුරවන්න ඕන ඒ වගේම හැම තිස්සෙම ඔයගොල්ලන්ගේ අත පිරිසිදුව තියෙන්න ඕන කුණු තියාගෙන මේක කරන්න එපා එහෙම වුණොත් කුණු ගෑවෙනවා අපිරිවෙලයි අපිරිසිදුයි වෙනවා ඒක නිසා හැමතිස්සෙම මේ ගැන සැලකිලිමත් වෙන්න ඔන්න දැන් පුරෝගෙන ඉවරයි දැන් මම ස්ටිච් මාක් එක තියාගත්තා තියාගෙන ඊළඟ අන්තිම වටේ ගොතන්නේ ඒ කියන්නේ 22 වෙනි වටේ ගොතන්නේ අපි ඩික්‍රීස් 8ක් තමයි ගොතන්න තියෙන්නේ ඒ කියන්නේ දෙකක් එකට ගොතනවා අට පාරක් ඒ කියන්නේ කලින් වටේ 16ක් තිබ්බා මේ වටේ ගොතලා ඉවර වෙනකොට ඔයගලන්ට ඔක්කොම 8ක් එන්න ඒ කියන්නේ දෙකක් එකට ගොතනවා පැඩින් පුරවලා නිසා ටිකක් අමාරුයි පුරුදු පාටින් ගොතන්න පාට කලවම් කරන්න අවශ්‍ය නැහැ ඔන්න දැන් අවසාන එකක් ගෙතුවා ගොතලා අපි
ටිකක් ඉඩ තියලා නූල කපා ගමු. දැන් අපි මේකට අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලන්ට තව පැඩින් පුරවන්න පුළුවන්. මම මෙන්න මේ කොටසත් එකතු කර ගන්නවා මේ වගේ ඉඳි කට්ටකින් මේ විදිහට වටේ මුල රංගු දෙන්න තද කර ගන්නවා. අවශ්‍ය කොටස් ටික දැන් ගොතාගෙන ඉවරයි. මේ තියෙන ඔළුව කොටස, කන් දෙක, අත් කොටස, කකුල් සහ ඇඟ. තව තියෙන අපිට ගවුම මහ ගන්න විතරයි. ඒක අපි මේ ඔළුව කොටස අල්ලගෙන ඉවර වෙලා අපි ගවුම මහන්න පටන් ගමු. ඔළුව කොටස දැන් අපි මේකට අල්ලගමු. ඕගොල්ලෝ මෙන්න මේ කොටස, මේ තියෙන්නේ මෙන්න මේ තැන. ඔයගලන්ට මම පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි මෙයාගේ නුල් මෙතන නහය එන්නේ. මේ දෙපැත්ත ඇස් දෙක ඉන්නේ. එතකොට අපි මෙන්න මේ එකතු කරගත්ත කොටස යටට එන්න ඕන. මේ විදිහට ඇඟ කොටසට අල්ල ගන්න ඕන. මේක හරියට තියාගන්න, මේ පැත්තත් හරියට බලන්න. දෙපැත්තට එන්න ඕන මේ ලයින් එක. මේ පැත්තයි මේ පැත්තයි මේ දෙපැත්තට එන්න ඕන. අත් දෙපැත්තට හරියටම මැදින් නහය තියෙන තැනට මේ විදිහට එන්න ඕන. මේ විදිහට තියලා අපි අල්ලගමු. මේ ඔයගලන්ට පේනවා ඇති. ඒ විදිහට තියලා අපි දැන් මේකත් අල්ලගමු. මෙහෙමම අත කොටසත් මේ විදිහට අල්ලගමු. මේ දෙපැත්තෙන් මෙන්න මේ විදිහට ඔගොල්ලෝ මුලින්ම පින් කර ගන්න පුළුවන්. මේ විදිහට අපි අත් දෙකත් අල්ලගමු. කණක් අල්ලගත්තා. මෙන්න මෙතන මම අල්ලගත්තේ මෙන්න මේ මැද කොටසේ ඉඳන් ඊළඟ එකේ. ඒ වගේම මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති. මෙන්න මේ සම්බන්ධව තමයි මෙතනින් තමයි එක එකෙලින්ම වගේ මෙන්න මෙතනින් දෙකක් එහාට. දැන් මම අනිත් එකත් මාක් කරගෙන තියෙනවා. එතනින් අපි දැන් ඊළඟ එකත් අල්ලගමු. Thank you.
දැන් කන් කොටස අල්ලගෙන ඉවරයි. මම මේ නූල් දෙකම එකට තියලා ගැට ගහලා කපා ගන්නවා. ඔන්න මම දැන් මෙයාගේ නහය කොටස අල්ලගත්තා. නහය කොටස අල්ලන්නේ මෙන්න මේ මැදට. ඇස් දෙක මම මේ දෙපැත්තෙන් අල්ලගත්තා. මේක පටන් ගන්න තැනයි, මේක පටන් ගන්න තැනයි ලේසි එක අල්ලගන්න. අපි දැන් ගවුම කොටස ගොතන විදිය බලමු. ඕගොල්ලෝ දකින්න ඇති අපි මෙතන ෆ්‍රන්ට් ලූප් එකෙන් මේක ගෙතුවා මුලින්ම. අන්න එතනින් අපි ඒ විදිහට ගෙතුවේ දැන් ගවුම ගොතන්න අවශ්‍ය නිසා. දැන් බලමු මේ කොහොමද ගොතන්නේ කියලා. මේ රතු පාටින් තමයි මම ගන්නේ. ඕගොල්ලෝ ඇඟ කොටසට ගත්ත පාටින්ම එකක් ගන්න ඕන. දැන් මේ විදිහට හරවගෙන අපි ගෙතුම් කට්ට දාලා දෙපට ගන්න නිසා චුට්ටක් අමාරුයි. ඒ වුණාට රටාව පුරුදුනාට පස්සේ ලේසි. දැන් චේන් තුනක් ගොතනවා. මේ බැක් ලූප් එකකින් තමයි අපි ගෙතුම් කට්ට දැම්මේ. දාලා චේන් තුනක් ගොතනවා. එකයි, දෙකයි, තුනයි. දැන් එතනම අපි ඩබල් ක්‍රොෂේ තව තුනක් ගොතනවා. එතනම තුනත් ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගන්න. දැන් ඊළඟ එක එතනත් ඩබල් ක්‍රොෂේ හතරක් ගොතනවා. ඊළඟ එකින් දැන් මේ විදිහට අපි එකට හතර ගානේ ගොතාගෙන යමු. මේ වටේ ඉවර වෙනකම්ම මේ මුළු වටේ පුරාම එකට හතර ගානේ ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යමු. ගවුමි ෆ්‍රිල් එක වගේ කොටස තමයි මෙහෙම ගොඩක් ගෙතුවාම ඉන්නේ. ඔයාලට පැහැදිලි ඇති මේ ඝන ලූප් එක කොතනින්ද ගන්න කියලා. මේ විදිහට මෙන්න මේ අපි මුලින්ම ගොතපු තැනින් තමයි ඒක ගන්න. හතර ගානේ අපි ගොතාගෙන යමු. ඔන්න දැන් මම එක ගොතලා ඉවරයි. දැන් අපි මේ ගවුමේ දෙවනි කොටසට යමු. ඊට කලින් මෙන්න මෙතන අන්තිම එක අපි මුලින්ම පටන් ගන්නකොට චේන් තුනක් ගෙතුවා. ඒ තුන්වෙනි එකෙන් අපි ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මේ වටේ සම්බන්ධ කරගමු. ඊට දැන් නැවතත් චේන් තුනක් ගොතනවා. චේන් තුනේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහට අපි ගන්න. දැන් අපි ඊළඟ එකේ ඉඳන් ඩබල් ක්‍රොෂේ එකට එක ගානේ ගොතාගෙන යමු. මේ හැම එකේම එකට එක ගානේ. දැන් දෙවනි වටේත් ගවුමේ මම ඉවර කරා. දැන් මෙතනින් අපි ස්ලිප් ස්ටිච් එකක් දාගෙන මේ විදිහට මේ වටේ සම්බන්ධ කරගන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් කැමති නම් තව රවුමක් යන්න. මම තව රවුමක් යන්නේ නැහැ. දැන් අපි මෙන්න මේ කොටස තමයි ගොතන්න යන්නේ. ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක්. ඒ කියන්නේ මේක තව පොඩි වෙන්න ඕන නම් පොඩි ප්‍රමාණයක්. හැබැයි මැදින් පටන් ගන්න ඕන නම් මෙහෙම මේ තව පොඩි වෙන්න ඕන නම් මේ හරියෙන් පටන් අරන් මේ හරියෙන් ඉවර වෙන්න ඕන. මේ ගානට ඕන නම් ඒ ගාන බලලා ඕගොල්ලෝ ඕගලන්ට කවුන්ට් කරගන්න පුළුවන්. අපි දැන් බලමු. මම දැන් පටන් ගන්නවා මෙන්න මේ හරියෙන්. මෙතන ඉඳන් මම
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටක් ගන්නවා. මෙන්න මේ විදිහට එන්න මං ගන්නෙ. මෙන්න මෙතනින් මේ විදිහට දාලා අපි නූල ඇදලා ගන්නවා. දැන් චේන් එකක් දා ගන්නවා මේ විදිහට. දැන් එතනම සිංගල් ක්‍රොෂේ එකක් මේ නූල් දෙකම අනිත් කෑල්ලත් අහු වෙන්න අපි දාගමු. එතකොට ගැලවෙන්නේ නැහැ. මේ විදිහට ඇදලා ගමු. ඔන්න එක අතාරින්න පුළුවන්. ඊළඟ එකේදීත් අපි ඔගලන්ට ඇති කියලා හිතෙනවා නම් මේ ප්‍රමාණය ගන්න පුළුවන්. මම තව එකක් ගන්නවා 8 වෙනි එකත්. ඉතින් චේන් එකක් කොටලා අනිත් පැත්තට හරවනවා. දැන් තනින් නම් නැවතත් සිංගල් ක්‍රොෂේ කොටාගෙන යනවා. ටික ටික ගානේ දෙපට දාලා තියෙන නිසා ටිකක් නූල් දෙක පැටලෙනවා. ඒකලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපි එක ටික ගානේ මේකත් මේ විදිහට ගොතලා චේන් එකක් ගොතලා අනිත් පැත්ත හරව ගන්නවා. ඒ විදිහට ඕකලන්ට ඒප්‍රන් එක අවශ්‍ය ප්‍රමාණයට වට ගාන ගොතාගෙන යන්න. පුංචි පටි දෙකක් එන නිසා ඒකටත් ප්‍රමාණය බලලා ලස්සන කරන ඒවා ඔක්කොම උගලන්ගේ කැමැත්ත අනුව තමයි කරගන්න ඕන. මේක අයිඩියා එකක් විතරයි. උගලන්ට වෙන විදිහකට උනත් ගවුම සරස ගන්න පුළුවන්. මේක ක්‍රමයක් විතරයි. දැන් චේන් එකක් ගොතලා නැවතත් අනිත් පැත්ත හරව ගන්නවා. ඔන්න මම දැන් වට හතරක් ගොතාගත්තා. වට හතරක් ගොතාගෙන මම දැන් නවත්තගත්තා මෙන්න මේ හරියෙන්. දැන් මේ බෙල්ට් එක තමයි දැන් ගොතන්න යන්නේ. මෙන්න මේ බෙල්ට් එක ඔයාලන්ට පේන්න ඇති. මේ විදිහටම අපි දැන් බලමු මේ බෙල්ට් එක කොහොමද ගොතන්නේ කියලා. දැන් අපි චේන් මෙතන මම ගොතා ගන්නවා චේන් 15ක්. ඕගොල්ලෝ එක බලන්න ගානක් මට කියන්න බෑ. මම තිය බල බල තමයි ගොතන්නේ. ඕගොල්ලන්ට කැමති විදිහකට මේක අල්ලගන්න පුළුවන්. මම දැන් අල්ලන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට. ඕනම් මෙතනට අල්ලන්නත් පුළුවන් මේ විදිහට. ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව. දැන් මම මේක තිය බල බල චේන් ගාන හදා ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් මම මේ චේන් ගාන ගොතාගත්තා. දැන් මම මේ හැම චේන් එකකම සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යනවා. මේ හැම චේන් එකකම සිංගල් ක්‍රොෂේ එක ගානේ. උගලන්ට ටිකක් මහත්තට ඕනනම් හාෆ් ඩබල් ක්‍රොෂේ වුණත් ගොතන්න පුළුවන්.
මම දැන් සිංගල් ක්‍රොෂේ ටික අල්ලගෙන ගොතාගෙන ඇවිල්ලා මෙතන මුල්ම එකෙන් ස්ලිප් ස්ටිච් එකක් දාගෙන සම්බන්ධ කරනවා මේ විදිහට ඊළඟ එකෙනුත් ස්ලිප් ස්ටිච් එකක් දා ගන්නවා ඊළඟ එකෙනුත් දිගට මේ විදිහට දාගෙන අපි කෙරවලේ තැනට යමු දැන් මෙතන ඉඳලා අපි චේන් ගොතාගෙන යනවා ඊළඟ තැනට 1යි 2යි කියලා මේ ගානම අපි ගොතාගෙන තිය තිය බල බල හරි අපි ඒක ගොතාගෙන යමු ඔන්න දැන් මම මෙයාව ගොතලා ඉවර කරා මම ඇස් දෙකත් මේ විදිහට අල්ලගත්තා ලයින් එක නහයි කළු පාටින් මම අල්ලගත්තා ඔයගලන්ට ඕන නම් පුළුවන් රෝස් පවුඩර් ටිකක් ඕන නම් ගන්න පුළුවන් එහෙම නැත්නම් මොකක් හරි කම්බලට රතු පාටට හරි ගන්න පුළුවන් මම මුකුත් නෑ නෑ මේ තියෙන්නේ පිටිපස්ස ඔයගලන්ට පේන්න ඇති මේක තද වෙන්න මේ පැත්තෙන් මම මේ විදිහට කතිරේ විදිහට තමයි අල්ලගත්තේ ඒක මහගත්ත මනිදි කට්ටකින් ඔන්න දැන් මෙයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් හම්බුණා එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන නිර්මාණකින් හම්බ වෙමු මේක ගොතලා අපේ ගෲප් එකට එවන්න එහෙම නැත්නම් ගෙතුම් නිම්නය ක්ලාස් එකේ WhatsApp ගෲප් එකට එවන්න මම හිතන ඔයගොල්ලෝ මේක ගොතයි කියලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් එහෙනම් තවත් මේ වගේ ලස්සන නිර්මාණකින් අපි ඊළඟ සතියේ හම්බ වෙමු